දැන් අපි දැක්කා ලිට්‍රෝ ගෑස් එකේ සභාපති සභාපති අඩුම ගන්න දුරකථනයෙන් කරත් මම දැක්ක මාධ්‍ය වලින් දුරකථනයම තුන් දෙනවා ඒකටවත් එන්නේ නැහැ කතා කරන්න උත්තර දෙන්න එන්නේ නැහැ මේ පිපිරීම මොකද්ද කියලා අහගන්නවත් අඩුම ගන්න ඇමතිවරු ඇවිල්ලා කියන මම දැක්ක ජොන්ස්ටන් රොනාල්ඩ් ඇමතිතුමා ඇවිල්ලා කියනවා මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඇතුළු මේ අය වහාම ඉල්ලාස්සෙන්න ඕනේ කියලා බලන්නකොල් කියන කතාව දැන් ඉල්ලාස්සෙන්න කියලා හරියන්නේ නැහැ රටේ ඇමති කෙනෙක් ඉන්නවා නම් ජනාධිපති මෙයාව පත් කරා නම් ඉල්ලාස් කිරීමේ හැකියාව දෙන්නේ කාටද ජනාධිපතිවරයාට ඔය කැබිනට් මණ්ඩලයේ මේ ආණ්ඩුවට පුළුවන් ආණ්ඩුව ඒක කරන්නේ අඩුම ගානේ ලිට්‍රෝ ගෑස් එකේ සභාපති අයින් කරගන්න බැරි ආණ්ඩුව මොකටද අඩුම ගානේ කොන්දක් නැහැ ඇයි අපට හිතෙනවා එක පැත්තකින් බැලුවාම ලිට්‍රෝ ගෑස් එකේ ඉන්න සභාපතිවරයාත් අඩුම ගානේ මේ ආණ්ඩුවට අයින් කරගන්න බෑ කියලා කියන්නේ මොකද්ද මේ ඔක්කොම එකතු වෙලා විශාල හොරජාවාරමක් කරලා තියෙනවා කියලා අපිට හිතෙනවා හිතෙන්නේ නැද්ද එහෙම හිතෙනවා ඒ කියන්නේ තමන්ට තමන් ජනාධිපති ඉන්න ආණ්ඩුවේ තමන් ඇමතිකම් දරන ආණ්ඩුවේ ඇමතිවරයාට හෝ ජනාධිපතිවරයාට ලිට්‍රෝ ගෑස් එකේ සභාපතිවරයා අයින් කරගන්න බැරි නම් මොකටද එහෙම ආණ්ඩුවක් එනිසා ආණ්ඩුව දාලා ගෙදර යන්න ඕන හරි නම් මේ ආණ්ඩුව මේ වෙනකොට ඒ තරම් වද්දයක් කරගන්න බෑ ආණ්ඩුවට ඊට පස්සේ අපි දැක්කා ආණ්ඩුවේ තියා ආණ්ඩුව ඇතුළේව සාමූහිකව තීන්දුව ගැනීමේ හැකියාවකුත් නැහැ අපි දැක්කා ඊයේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ආවා සතුස සුහදසි කිරීම සඳහා සතුස වල බඩු දිනවද කියලා බලන්න උදා. ඒක නිකන් ලස්සන ජවනිකාවක්. වේලාසනින් බඩු ටික එවනවා සතුස සම්පූර්ණයෙන් පුරවනවා. ඊට පස්සේ ඇමතිතුමා එනවා බලනවා හැමතැනම මේ තියෙන බඩු මේ නෑ කියන්නේ මේ බඩු දින්නේ. ලස්සනයි ජවනිකාව. ඉවරුණාට පස්සේ එතුමා කියනවා දැන් අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. ඒතර අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියන්නේ මොනවද? කිරි පිටි ටික, සීනි ටික, හාල් ටික මේ ටික අත්‍යවශ්‍යයිනේ. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ලබා දීම සඳහා කටයුතු කරනවා. මොනවද කරන්නේ? ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන ප්‍රධානීන් පුද්ගලයෝ, ඒ ව්‍යාපාරිකයෝ හැමතුමාට කොහොම හැමතුමනේ අපේ භාණ්ඩ ඔක්කොම හිර වෙලා තියෙන්නේ. මුදල් ගෙවා ගන්න බැරි කම නිසා ඒ කියන්නේ ලංකාවේ ඩොලර් නැති කම නිසා අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔක්කොම හිර වෙලා තියෙන්නේ වරායේ. ඒ නිසා අපිට මේක මුදා ගන්න ඕනේ කියලා. හැමතුමා මොකද කියන්නේ? ඔව් මම ඉක්මනින් මේ ටික මුදා කරලා නැත්නම් නිදහස් කරලා දෙන්නම් කියලා එතුමා සඳහන් කරනවා. එතුමා ඒ වෙලාවේදී ඒක සඳහන් කරනකොටම මහා බැංකුවේ අධිපතිවරයා මොකද කියන්නේ? මහා බැංකුවේ අධිපතිවරයා කියනවා එහෙම බඩු වගේක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඒකට අත්‍යවශ්‍ය බාණ්ඩ ටික නිදහස් කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. දැන් මහා බැංකුවේ අධිපතිවරයා දන්නේ නැහැ ඩොලර් සංචිත තියෙනවද කියලා. මොකද මේ මහා බැංකුවේ අධිපතිවරයා ඉපත් කළා දෙන්නේ කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලන්ට නෙමෙයි මොන්ටිසෝරි යන ළමයෙකුට පවා තේරෙනවා. තමන් කරන්න ඕනේ කාර්යභාරය. දැන් තමන්ට අම්මා රුපියල් 100ක් දුන්නා නම් මේක ටීචර්ට දෙන්න මෙන්න මේ අහවල් උත්සවයේදී ඒක දෙන්න කියලා පොඩි එකායක දෙනවා. දැන් අඩුම ගානේ මහා බැංකුවේ අධිපතිවරයාට එහෙමවත් මොලයක් නැහැ. අඩුම ගානේ දන්නේ නැහැ තමන්ගේ පොඩි එකා දන්න රුපියල් 100ක් අම්මා දැම්මා මගේ බෑග් එකට ටීචර්ට දෙන්න කියලා. ඒ ළමයා දන්න මේක දෙනවා ටීචර්ට. අඩුම ගානේ මහා බැංකුවේ අධිපතිවරයා මහා බැංකුවේ තියෙන ඩොලර් සංචිත ප්‍රමාණයවත් දන්නේ නැහැ. මොකද මහා බැංකුවේ අධිපතිවරයෙක්. ඉතින් අපිට පේන්නේ නැද්ද? දැන් මේගොල්ලෝගේ පඩිය බැලුවහම කීයක්ද බලන්නකෝ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට මිලියන 20ක් මිලියන මිලියන දෙකකට වැඩිය ගෙවනවා. කියන්නේ ලක්ෂ 20කට වැඩි මාසික පඩිය බලන්නකො. දැන් ඕගොල්ලෝ මාසික පඩිය නෙමෙයි අවුරුද්දක පඩිය බැලුවත් ලක්ෂ 20ක් නැහැ. ලිට්‍රෝ ගෑස් එකේ සභාපතිවරයාට දෙනවා ලක්ෂ 20ක්. ලක්ෂ 20ක් දීලා තියෙන්නේ මොකටද? හැම ගෙදරකම පුපුරු පිපිරීමේ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. එතකොට ඕගොල්ලෝ ගෙවල්වල ඉන්න බෑ, ගෙදර ඉන්න බෑ. ගෑස් එක එළියෙන් තියලා තියන්න ඕනේ. සමහර ලාට හොරුන්ට හොරකම් කරන්න වැඩ පිළිවෙලක් හදලා දන්නේ නැහැ. ගෑස් එක එළියෙන් දීුවාම එහා පැත්තේ ගෑස් එක කපාගෙන යන්න පුළුවන් හොරාට නේද? ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා කිසිම වැඩ පිළිවෙලක් නැති, දැක්මක් නැති, අරමුණක් නැති, ගමනක් නැති
ජනතා විභාග ආතය දාලා රට විනාශ කරලා දාන ආණ්ඩුවකට තමයි අද අපි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අර ගෙදර ගියොත් අඹුනාසි මගේ හිටියොත් උඩසි වගේ වැඩක් කියලා දීන්නේ.